දැනුලාව පෙරරු 8 විනාඩි 4යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයාණන් වහන්සේ බියගම කොට්ටුන්න ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිකාරී පූජ්‍යපාද මීපාගම සංඝරත්න ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. සදහෙවතුනි, දැන් අපි පන්සිල් සමාදන් වීමට පෙර නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාත් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. ආමභන්තේ පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේතේ. ආමභන්තේ සමන්ත චක්කවාලේසු අන්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ගේ මොක්ඛේ දන් ධම්මසවෙන කාලෝ අයන් බදන්තා. ධම්මසවෙන කාලෝ අයන් බදන්තා. සද්ධම්මසවෙන කාලෝ
අයන් බදන්තා සාදු 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 නමුතස්සේ භගවෙතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගවෙතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නහි සෝපංකහෙමු අත්ථි යේන ජාතා නමීයරේ ජරම්පි පත්වා මරණන් ඒවන් ධම්මාහි පානිනෝති අනන්ත ප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් පින්වත් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ අභිවර්ධනය වේවා වාසනාවන්ත ගුණගරුක සත්පුරුෂ පින්වත්නි ධර්ම සංනිවේදනයේ ප්‍රමුඛයා වන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් මුළු ලෝකයටම බෙදා හරින මේ උදාර වූ ධර්මානුශාසනාවෙහි දායකත්වය දරන ඒ නම් සඳහන් කළ පින්වත් සදහෙතියන් විශේෂයෙන්ම සතුටට ප්‍රීතියට පත්විය යුතුයි. මක්නිසාද යත් ඔබ ඔබේ ජීවිතය තුළ මේ සිදු කරන්නේ තමන්ගේ ජීවිතය තුළ සිදු කරගන්න උදාරම වූ කුසලය. ඒ කුසලය බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ ධර්ම දානය කියලා. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් සඳහන් කළා. උන්වහන්සේ සඳහන් කරනවා නවකප්පන් සුත ධම්මන් අට කප්පං ච යාචිතෝ ඒක කප්පන් අනුමෝදන්තු දේශකෝච අසංකයෝ. නවකප්පන් සුත ධම්මන් යම් කිසි කෙනෙක් ඉතාම සද්ධාවෙන් ඉතාම ගෞරවයෙන් යුතුව ධර්ම ශ්‍රවණය කරනවා. එහෙම ධර්ම ශ්‍රවණය කරන කෙනෙකුට ලැබෙන ආනිසංසය කොපමණද? නව කප්පන් සුත ධම්මන් කල්ප නවයක් එයාට ඒකේ ආනිසංස ලැබෙනවා. ඒ වගේම තමයි අට කප්පංච යාචිතෝ. මේ ධර්මානුශාසනාවක ධර්ම දේශනාවක දායකත්වයේ දරණ සදැහැතියන්ට එසේත් නොමෙතිනම් ධර්ම දේශනාවක් සිදු කිරීමට පසුබිම සකස් කරන පින්වතුන්ට කල්ප 8ක් ඒකේ ආනිසංස ලැබෙනවා. ඒක කප්පන් අනුමෝදන්තු යම්කිසි කෙනෙක් මේ පින ඉතාම සතුටු සිතින් අනුමෝදන් වෙනවා. ඒ අනුමෝදන් වෙන කෙනාට ලැබෙන ආනිසංසය තමයි කල්පයක් එයාට ඒකේ විපාකය ලැබෙනවා. දේශකෝචාසංකයෝ දේශකයාණන් වහන්සේ කෙනෙකුට කල්ප අසංකේයයක් ඒකේ ආනිසංස ලැබෙනවා. මේ තමයි ධර්ම දානයේ තියෙන වටිනාකම, ධර්ම දානයේ තියෙන ශ්‍රේෂ්ඨ බව, ධර්ම දානයේ තියෙන උත්තරීතර බව. ඉතින් මේ කරුණු මැනවින් වටහාගත් අවබෝධ කරගත් සත්පුරුෂ පින්වතුන් ධර්ම දානමය පින්කම සිදු කරමින් මහේසාක්‍ය කුසලයන් තමන්ගේ ජීවිතයට ඒක රාශි කර ගන්නවා. ඉතින් මේ දායකත්වයේ දරණ සදැහැතියන්ට අනන්ත ප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින්
ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් තෙරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ධර්ම අවබෝධය ලැබේවා කියන පැතුමින් මේ සූදානම් වෙන්නේ අද දවසේ ඔබට ඉතාම වැදගත් වෙන ධර්මානුශාසනාවක් සිදු කිරීමට. අද දවසේ මම කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කුද්දකනිකායේ මහාවග්ගයේ සඳහන් වෙන සල්ල සූත්‍රය පිළිබඳව. ඇත්තටම මේ සූත්‍රය දේශනා කරන්නට පසුබිමක් තිබුණා. ඒ තමයි බුදුරජාණන් වහන්සේට බොහෝ සෙයින් උපස්ථාන කරපු ගිහි පින්වතෙක් හිටියා. මේ ගිහි පින්වතාණන්ගේ පුතණුවන් මරණයටපත් වුණා. මරණයටපත් වුන සොවින් තමන්ගේ පුතණුවන් මරණයටපත් වුන සොයින් මේ උපාසකතුමන් දින හතක්ම හඬා වැළපෙමින් निराහාරව කාලය ගත කරා. ඉතින් බුදුරජාණන් වහන්සේ මොහු කෙරෙහි අනුකම්පාවෙන් තමයි ඔහුගේ නිවසට වැඩම කරලා මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. මේ උපාසකතුමාගේ ශෝකය දුරු කරවන්න, ජීවිතයේ ඇති යථාර්ථය කියලා දෙන්න, ජීවිතයේ ඇති අනිත්‍ය බව කියලා දෙන්නයි උන්වහන්සේ මෙසේ මේ සූත්‍ර දේශනාව දේශනා කරනු ලැබුවේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා, අනිමිත්ත මනඤ්ඤාතං මච්ඡානං නිද ජීවිතං කසීරංච පරිත්තංච තංච දුක්ඛේන සංඤාතං. උන්වහන්සේ කියනවා, මේලොව සිටින මනුස්සයින්ගේ ජීවිතය මරණයෙන් නිමිති දකිනවා, මරණය නිමිති කරගෙන සිටිනවා. ඒ වගේම ඒ අය අඥානයි. ඒ විතරක් නොවේ, සැප දුක මේ දෙකම විඳිනවා. නමුත් දුකසේම කාලය ගත කරනවා කියලා උන්වහන්සේ වදාලා. බලන්න, අපි හැම දිනාම මේ ගැන සිතිය යුතුයි. මොකද අපි හැම දිනෙකම මරණයටපත් වෙනවා. හැම දිනෙකම මරණයට මුහුණ දිය යුතුයි. අපේ ජීවිතේ කොයි මොහොතක මරණයටපත් වෙයිද? කොයි වෙලාවක මරණයටපත් වෙයිද? ඇත්තටම අපි දන්නේ නැහැ. සමහර විට අපි මෙහෙම බණ අහගෙන ඉන්නවා. අපි මේ මොහොතේ මැරෙන්න පුළුවන්නේ. එහෙම නැත්නම් තව සුළු මොහොතකින් අපිව මැරෙන්න පුළුවන්. ඔබ විතරක් නොවේ, සෑම කෙනෙකුටම ඒක සත්‍යතාවය. එකම පොදු ඉරණම. සෑම කෙනෙක්ම මරණයට මුහුණ දෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ කියනවා, නහිසෝ උපක්කමෝ අත්ති. යම් කිසි උපක්‍රමයකින් එන ජාතාන්න මීයරේ සත්වයෝ නොමියෙත්නම්. ඒ කියන්නේ යම් කිසි උපක්‍රමයක් කරලා මරණයට පත්ව නොසිටින්නේ නම්, ජරම් පිපත්වා මරණන් එවන් ධම්මාහි පානිනෝ. අර එවැනි උපක්‍රමයක් නැහැ. මැරෙන්න නැතුව ඉන්න කියලා කිසිම කෙනෙකුට බෑ. එවැනි උපක්‍රමයක් නැහැ. සෑම දෙනෙක්ම ජරාවටපත් වෙනවා, සෑම දෙනෙක්ම මරණයටපත් වෙනවා. ඒකලෝ ධර්මතාවයක් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. දැන් අපි ජරාවටපත් වීම උනත් එතරම් ගණන් ගන්නේ නැහෙනි. සාමාන්‍යයෙන් අපි හිතන්නේ ජරාවටපත් වුණා කියන්නේ ගොඩාක් වයසට ගියාම වෙන දෙයක් කියලා. ඇත්තටම නෑ. ඒක ජරාව තමයි ඇත්ත. නමුත් බලන්න, ජරාවටපත් වීම ආරම්භ වෙන්නේ කවද්ද? ඒ අපි ඉපදුන දවසේ ඉඳන්නේ. අපි කියන්නේ හැදෙනවා, වැඩෙනවා, ලොකු මහත් වෙනවා කියලානේ. ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද? සිතලා බලන්න. මොහොතක් සිතලා බලන්න, කුමක්ද සිද්ධ වුනේ? අපි ටිකෙන් ටික ටිකෙන් ටික ජරාවටපත් වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපි ටිකෙන් ටික වයසට ගියා. ටිකෙන් ටික ජරාවටපත් වෙනකොට අපිට මොකක්ද වෙන්නේ?
ඔන්න ටික කාලයක් යනකොට අපිට ඇස් පෙනීම නැති වෙලා යනවා, අඩු වෙලා යනවා. සමහර විට කන් ඇහෙන්නේ නැතුව යනවා. සමහර විට ඇවිදින්න අපහසු වෙනවා. කතා කරන්න අපහසු වෙනවා. ධාරණ ශක්තිය අඩු වෙනවා. ලස්සනට තියෙන රූපය විනාශ වෙලා යනවා, නැති වෙලා යනවා. කිසිම දෙයක් පැවතුනේ නැහැ. ඉපදුන දා පටන්ම අපි ලස්සනයි කියලා හිතුවට, අපි බුද්ධිමත් කියලා හිතුවට මේ කිසිම දෙයක් පැවතුනේ නැහැ. හැම දෙයක්ම විනාශ වෙලා ගියා. මේක තමයි ලොව තියෙන අනිත්‍ය ස්වභාවය. මේක තමයි ලොව තියෙන දුක් ස්වභාවය. මේ තමයි ලොව තියෙන අනාත්ම ස්වභාවය. මේ ධර්ම තුනෙන් ගැලවෙන්න කිසිම කෙනෙකුට බෑ. සෑම කෙනෙක්ම අනිත්‍යයට මුහුණ දිය යුතුයි, අවබෝධ කරගත යුතුයි. සෑම කෙනෙක්ම දුක දැනගත යුතුයි, අවබෝධ කරගත යුතුයි. සෑම කෙනෙක්ම අනාත්ම ලක්ෂණය දැනගත යුතුයි, අවබෝධ කරගත යුතුයි. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා, මරණයට පත්වෙනවා සත්වයන්. උන්වහන්සේ මෙන්න මෙහෙම උපමාවක් කිව්වා. යථාපිකුම්භ කාරස්ස කතාමත්තික භාජනා. උන්වහන්සේ කියනවා, සබ්බේ බේදන පරියන්තා ඒවන් මච්චානං ජීවිතං. යම්කිසි කුඹලෙක්, ඒ කියන්නේ කුඹල්කරුවෙක්, මැටි බඳුන් හදනවා. නමුත් මේ මැටි බඳුන් බිඳිලා යනවා. අපි හිතමු මුගුරක් කරගෙන අපි මේ මැටි බඳුනට ගහනවා. මැටි බඳුන කුඩු වෙලා යනවා, සුණු විසුණු වෙලා යනවා. අන්න ඒ වගේ තමයි මේ ජීවිතයත්. කොයි මොහොතක සුණු විසුණු වෙලා යයිද දන්නේ නැහැ. ඔය සඳහන් කළා තව තැනක, යථාපි උදක කුම්භෝ බින්නෝ අප්පටි සන්දියෝ ඒවන් සම්පද මේ වේතන් යෝපේත මනුසෝචති කියලා. හරියට වතුර පිරුණු කලයක් වතුර ටිකත් එක්කම බිම වැටෙනවා. බිම වැටුණට පස්සේ මේ වතුර ටික ඔක්කෝම අහක යනවා කලේ බිඳිලා. කලේ බිඳුනට පස්සේ අර වතුර ටික ඔක්කෝම අහක යනවනි. ඒක නැවත එකතු කරන්න බෑ, සන්ධි කරන්න බෑ. අර කලෙත් නැවත එකතු කරන්න බෑ, සන්ධි කරන්න බෑ. අන්න ඒ වගේ තමයි මේ අපි හැම කෙනෙක්ගේම ජීවිතය. මරණයට පත් වුණාට පස්සේ, කය බිඳිලා ගියාට පස්සේ නැවත එකතු කරන්න බෑ. ඒක නිසා හඬලා වැළපිලා සෝසුසුම් හෙළල වැඩක් නෑ. බුදුරජාණන් වහන්සේ කියනවා, යම්කිසි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා. දැන් අපේ පරමායුෂ සාමාන්‍යයෙන් අවුරුදු 100යිනි. දැන් නම් ජීවත් වෙන්නේ අවුරුදු 70ක් 80ක් ප්‍රමාණයක් වගේනි. ඒ වෙනකොටත් හොඳටම අපහසුයිනි. ඉතින් කොහොම නමුත් පරමායුෂ වෙන්නේ අවුරුදු 100යිනි. මේ අවුරුදු 100 ඇතුළත ජීවත් වෙනකොට එයා කොයිතරම් දේවල් දකිනවද? එයා දකිනවා ඥාතීන්ගේ වියෝව. සමහර විට තමන්ගේ අම්මා, තමන්ගේ තාත්තා, තමන්ගේ දූ දරුවන්, තමන්ගේ ඥාති හිතයිසීන්, මිත්‍රයන්, අසල්ලසයන් මේ අය මරණයට පත් වෙනවා දකිනවා. එහෙම දැක දැකත් මම මරණයට පත් වෙන්නේ නැහැ කියලා එයා සිතාගෙන ඉන්නවනම් ඇත්තටම එයා තරම් අඥාන පුද්ගලයෙක් තවත් නැහැ. ඔය බොහෝ දෙනෙක් පව්කම් කරන්නේ, අකුසල් කරන්නේ මරණයට පත් වෙන්නේ නැහැ කියලා හිතලානේ. ඒ වුණාට එයාලා දන්නේ නැහැ එයාලා කොයි මොහොතක මරණයට පත් වෙයිද කියලා. එයාලා කරන අකුසල් වල විපාකය එයාලට ලැබෙනවා. ඒ විපාකය එයාලට ලැබෙන්නේ දෙගුණ තෙගුණ වෙලා. එයි මම එහෙම කියන්නේ.
ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි එයාලා මරණයට පත්වෙන්නේ මෝහයෙන් යුතුව. කිසිම දෙයක් අවබෝධයකින් තොරවයි එයාලා මරණයට පත්වෙන්නේ. මෝහයෙන් යුතුව යම් කෙනෙක් මරණයට පත්වුණා නම් එයාට ලැබෙන විපාකයත් වැඩි. ඔය අපි දන්නවනි, රාග, දේශ, මෝහ කියලා කෙලෙස් තුනක්. ඕකෙන් රාගය කියලා කිව්වේ තණ්හාවනි, දරුණුයි ඒ ක්ලේශය. සිතට එන්න දෙන්නට හොඳ නැහැ. නමුත් අපේ සිත තුල තියෙනවා මේ කෙලෙස්. සමහර විලට වෙලාවට අනුසය වශයෙන් පවතින්නේ, නිදාගෙන පවතින්නේ. ඒ වගේම තමයි ద్వේෂය, සෑම මොහොතකම නැගී සිටින දෙයක්. ඒ වගේම තමයි මෝහය. අර කියපු රාග, දේශ කියන දෙකටම වඩා, ඒ ක්ලේශයන් දෙකටම වඩා මේ මෝහය දරුණුයි. මෝහය දරුණු වෙන්නෙම කිසිම දෙයක් එයාට අවබෝධ නොවන නිසයි, දන්නේ නැති නිසයි. ඒකයි එයාට මෝහය දරුණු වෙන්නේ. ඉතින් කෙසේ නමුත් අර වැටුණු වතුරත් එක්ක බිඳුණු කලයක් නැවත එකතු කරන්න බෑ වගේ තමයි කෙනෙක් මරණයට පත්තුනොත් එයාගේ ජීවිතේ නැවත එකතු කරන්නට බෑ, සන්ධි කරන්නට බෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. යස්ස මග්ගන්න ජානාසි ආගතස්ස ගතස්සවා උභෝ අන්තේ අසම්පස්සන් නිරත්තන් පරිදේවයි. කිසිම කෙනෙක් දන්නේ නැහැ මව් කුස තුල උපදිනවද, මව් කුස තුල උපදිනවද කියලා දන්නෙත් නැහැ. ඒ වගේම තමයි මව් කුසින් ඉපදිලා ජීවත් වෙනකොට මම මරණයට පත් වෙන්නේ මේ මොහොතේයි කියලා දන්නෙත් නැහැ. ඔය එක්තරා තව ගාථාවක සඳහන් කළා මේක මේ විදිහට. ඒක සඳහන් වුණා ඔය උරග ජාතකයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උන්වහන්සේ කියනවා මෙහෙම ඒ උරග ජාතකයේදී. උන්වහන්සේ කියනවා මෞකුසට පැමිණියා කියලා දන්නේ නැහැ. අනබ්බිතෝ තතෝ ආග අනනුඤ්ඤාතෝ ිතෝ ගතෝ යතාගතෝ තථාගතෝ තත්තකා පරිදේවන. උන්වහන්සේ කියනවා මව් කුසට එන්න කියලා කවුරුත් ආරාධනා කරන්නේ නැහැ. දැන් අපි හිතමු අපිට එන්න කියලා කවුරුත් අපිට ආරාධනා කළාද? ඔබ මව් කුස තුල උපදින්න, මගේ ළඟට එන්න, මගේ මව් කුස තුල උපදින්න කියලා කිසිම කෙනෙක් කතා කළේ නැහැ. කිසිම කෙනෙක් කතා කළේ නැහැ අපිට. මව් කුස තුලට ආවා. ඒ ආවේ ආරාධනාවකින් තොරව, අනුදැනීමකින් තොරව තමයි අපි මව් කුසට ආවේ. අපි සෝසුසුම් හෙලනවා. සමහර විට කන්නේ නැතුව ඉන්නවා. සමහර විට සිහිය නැතුව වැටෙනවා. බලන්න කොයි තරම් අපි මුලාවට පත් වෙලාද කියලා. හිතලා බලන්න දැන් අපි කෙනෙක් මැරුණට පස්සේ හඬා වැළපෙනවා කියලා. අපේ අම්මා නැති වුණා, අපේ තාත්තා නැති වුණා, අපි හඬනවා වැළපෙනවා. ඒ වුණාට ඒ අම්මා, ඒ තාත්තා, ඒ නැති වුණ දරුවා, ස්වාමියා, බිරිඳ නැවත නැගිටලා ආවද? කවදද නැගිටලා ආවේ? එහෙම කෙනෙක් දන්නවද? නෑ. කිසිම මොහොතක අපි හැඬුවට, අපි වැළපුණාට, අපි සෝසුසුම් හෙළුවට, කිසිම කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ නැවත නැගිටලා ආවේ නෑ. එහෙනම් ඇයි අපි හඬන්නේ? ඇයි අපි වැළපෙන්නේ? ඇයි අපි සෝසුසුම් හෙළන්නේ? කුමකටද? ඇති වැඩකුත් නැහෙනි. නහිරුන්නේන සෝකේන සන්තින් පාපෝති චේතසෝ. උන්වහන්සේ කියනවා අපි හඬනකොට, වැළපෙනකොට, සෝක කරනකොට කුමක්ද සිද්ධ වෙන්නේ? අපේ සිත දුබල වෙලා යනවා. සිතේ තියෙන ශක්තිය නැති වෙලා යනවා.
ඒ විතරක් නොවෙයි ශරීරය වැහැරෙන්න පටන් ගන්නවා. සරලව වචනයක් කිව්වොත් කෙට්ටු වෙන්න පටන් ගන්නවා. ඇයි හඬනකොට වැළපෙනකොට අපේ ශරීරයේ ශක්තිය නැති වෙනවා. අධිකම ශක්තිය වැය වෙන දෙයක් නේ හැඬීමට වැළපීමට. දැන් බලන්න අධිකම ලේපිච්චෙන දෙයක් තමයි ක්‍රෝධ කරනකොට. කොයිතරම්නම් ක්‍රෝධ කරනකොට ලේ විනාශ වෙලා යනවද? ඒ අපේ ශරීරයේ වැඩෙන ලේ ටික, ශක්තිය පවත්වන ලේ ටික ක්‍රෝධ කරනකොට නැති වෙලා යනවා. අන්න ඒ වගේ තමයි අපි හඬනකොට අපි වැළපෙනකොට මම හික්මෙනවා, මම මරණයට මුහුණ දීමට කටයුතු කරනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනි. දැන් මම මුලින්ම කිව්වනේ අපි හැම දිනෙකම මරණයට මුහුණ දෙන්න ඕනි කියලා. ඒ මරණයට මුහුණ දෙනකොට අධිකම වේදනාවක් දැනෙනවා. ඔය ලෝකේ තියෙන දරුණුම වේදනාව තමයි මරණීය වේදනාව කියලා කියන්නේ. ඒ මරණීය වේදනාව කොයිතරම් දරුණුද කියලා කියනවා නම් අපිට කුසල් සිතක් ඉපදීමට තියෙන පසුබිම නැති කරන්නට පුළුවන්. ඒ මොහොතේදී සමහර විට ද්වේෂයක් සිතට ඇති වෙන්න පුළුවන්. සිහියෙන් නොසිටියොත් සමහර විට කොයිතරම් අපි පින් කරලා තිබුණත් අපි නිරය උපදින්න පුළුවන්. ඒක අපි හොඳට තේරුම් ගන්නට ඕනි. ඒක නිසා ඔබ හැම කෙනෙක්ම පුරුදු වෙන්න වේදනාව විදර්ශනා කරන්න. දැන් අපිට වේදනාවල් ගොඩාක් තියෙනවනි. කොයිතරම් වේදනාවන් තියෙනවද? ඒ වේදනාවන් පුරුදු කරන්න විදර්ශනා කරන්න. ඒක අනිත්‍ය වශයෙන් දකින්න. ඒක අනාත්ම වශයෙන් දකින්න. ඒක දුක් වශයෙන් දකින්න. මේ වේදනාවන් ඇති වෙලා පැවතිලා නැති වෙලා යාම මේ තමයි අනිත්‍ය කියලා අවබෝධ කරගන්න. මේ ඇති වෙලා පැවතිලා නැති වී යාම තුල විඳින පීඩාව මේ තමයි දුක කියලා අවබෝධ කරගන්න. මේ කිසිම වේදනාවක්, සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් තමන්ට ඕන විදිහට පවත්වන්න නොහැකි බව දැනගන්න. මේයි අනාත්ම ලක්ෂණය කියලා අවබෝධ කරගන්න. අපිට පුළුවන් නම් අන්නේ ත්‍රිලක්ෂණය තුළ හික්මෙන්න, අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය තුළ ගමන් කරන්න. අපිට මරණයට මුහුණ දෙන්නට බය වෙන්න අවශ්‍ය නැහැ. එතකොට අපිට නොබියව මරණයට මුහුණ දෙන්න පුළුවන්. ඒක හින්දා බුද්ධිමත් ඔබ ඒ අනුව කටයුතු කළ යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඨවි ධාතුව කිව්වේ තද ස්වභාවේනි. පඨවි ධාතුව කිපුණා කියලා කියන්නේ අපේ ශරීරය තද බවට පත් වෙන්න ගන්නවා. ශරීරය ගල් වෙන්න පටන් ගන්නවා. අපේ ශරීරයේ නහරේම හිර වෙලා යන්නේ, ශරීරය දරදඬු වෙන්නේ. අන්න පඨවි ධාතුව කිපෙනකොට කියලා දැනගත යුතුයි. ඒ වගේම තමයි ආපෝ ධාතුව. සමහර විට පඨවි ධාතුව නැතුව, තේජෝ ධාතුව නැතුව, වායෝ ධාතුව නැතුව ආපෝ ධාතුව කැළඹෙන්න පටන් ගන්නවා, කිපෙන්න පටන් ගන්නවා. ආපෝ ධාතුවේ කිපීම හේතු කොටගෙන අපේ ශරීරයේ තියෙන මස්, සම, නහර මේ ඔක්කොම දිය වෙලා යනවා. ඉතුරු වෙන්නේ ඇටසකිල්ල විතරයි. ඒ කියන්නේ ආපෝ කිව්වේ ජලය වැනි ස්වභාවේනි. ඉතින් අන්න ඒ වගේ මේ ශරීරයේ තියෙන සියලුම ඇට ඇර අනිත් දේවල් කුණු වෙලා යනවා, විනාශ වෙලා යනවා. ඇටසකිල්ල විතරයි ඉතුරු වෙන්නේ. බලන්න ආපෝ ධාතුව කිපෙනකොට වෙන දෙය. ඊළඟට තේජෝ ධාතුව. තේජෝ කියලා අපි කිව්වේ උණුසුමටනි. වායෝ ධාතුව කියලා අපි කිව්වේ සුළඟටනි. මේ සුළඟේ ස්වභාවය තමයි හමාගෙන යාම, චලනය වීම. ඉතින් මෙන්න මේ සුළඟේ ස්වභාවය අනුව
එකින් එකාට හැම දේම වෙනස්. ඉතින් වෙනස් වෙන නිසා තමයි මේ කය රෝගී ස්වභාවයෙන් යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. අපි හිතමු අපි පඨවි ධාතුවට බෙහෙත් කරනවා. පඨවි ධාතුව කිපුණු එකට බෙහෙත් කරනකොට ආපෝ ධාතුව කිපෙනවා. ආපෝ ධාතුවටත් බෙහෙත් කරනවා. ආපෝ ධාතුවට බෙහෙත් කරනකොට තේජෝ ධාතුව කිපෙනවා. තේජෝ ධාතුවටත් බෙහෙත් කරනවා. ඒකට බෙහෙත් කරනකොට වායෝ ධාතුව කිපෙනවා. වායෝ ධාතුවටත් බෙහෙත් කරනවා සමහර විට. ආයෙත් පඨවි ධාතුව හරි තේජෝ ධාතුව හරි ආපෝ ධාතුව හරි කිපෙන්න පටන් ගන්නවා. ඉතින් අපි එකකට බෙහෙත් කළාට, සත්කාර කළාට මේක පවතින්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අපේ ශරීරය කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර. ඉතින් මේ ධාතු හතර රැකගන්න නේද අපි මහන්සි වෙන්නේ? අපි උත්සාහ කරන්නේ. නමුත් පළක් තියෙනවද? නැහැ. කිසිම පළක් නැහැ. අපි මේ ධාතු හතර දාලා ආයෙත් යනවා තව ධාතු හතරකට. සතර මහා ධාතු හතරකට. බලන්න මේක කොයිතරම් යථාර්ථය බුදුරජාණන් වහන්සේ අපිට කිව්වද? ඔය යථාර්ථය තේරුම් ගන්නේ නැතුව, ඔය යථාර්ථය අවබෝධ කරගන්නේ නැතුව නේද අපි නොයෙක් මායාවන් පසුපස ගමන් කරන්නේ? නොයෙක් වැරදි දේ පසුපස ගමන් කරන්නේ? ඔබ ඔබේ ජීවිතයට සිත යොමු කරලා බලන්න, තමන් කොයි තරම් වැරදි මාවතක ගියාද? තමන් කොයි තරම් හොඳ මාවතක ගියාද? තමන් අතින් කොයි තරම් දේවල් වුණාද? මේවා දැන් ඔක්කෝම අතහැරලා දාන්න. ඔබේ ජීවිතේට එබිකම් කරලා බලන්න. තමන්ගේ ජීවිතේ කරපු හොඳ දේවල් ටික විතරක්, කරපු නරක දේවල් ටික පැත්තකින් තියන්නකො. ඒවා හිතන්න යන්න එපා. මොකද ඒවා හිතන්න හිතන්න ඔබට අකුසල් එකතු වෙනවනි. ඒ ටික පැත්තකින් තියලා ඔබේ ජීවිතේ ඔබ පුංචි හරි පිනක් කළා තියෙනවනි. ඒ පින සිහි කරන්න. ඒ පින සිහි කරලා සිහි කරලා හිතන්න, මමත් දැන් මේ මොහොතේ මරණයටපත් වෙන්න පුළුවන්. ඒක හින්දා මම තව ටිකක් පින් කරගන්නට ඕනේ. මම තව ටිකක් පින් කරගන්නේ කොහොමද? දැන් මේ මොහොතේ මම මරණයටපත් වුණොත් ඒක නිසා මම මෙතෙන් පටන් පන්සල් රකින්නට ඕනේ. අන්න සීලය රකින්නවා. මෙතෙන් පටන් ධර්මානුකූලව ධර්මයේ ඉගෙන ගන්නට ඕනේ. අන්න ධර්මයට අවධානය යොමු කරනවා. මම ධර්මාවබෝධය කරා ගමන් කරන්නට ඕනේ. එයා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කරන්න පටන් ගන්නවා. මම මරණයට මුහුණ දෙන්නට ඕනේ. යා මරණ සතියත් වඩන්න පුරුදු වෙනවා. ඔන්න ඔය ටික ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඔබේ ජීවිතයේ පුදුම වාසනාවන්ත වේවි. බුදුරජාණන් වහන්සේ කියනවා, සෑම කෙනෙක්ම ඇලිලා ඉන්නේ තණ්හාවෙන්, මානයෙන්, දෘෂ්ටියෙන්. මේක හරියට පපුවට ඇන්න උලක් වගේ. මේ උල පපුවට ඇන්නට පස්සේ කොයිතරම් වේදනාද? අන්න ඒ වගේ තමයි මේ තණ්හාවෙන් අපි අල්ලගෙන සිටීම කියන්නේ අපිට වේදනාගෙන දෙනවා. මානෙන් අල්ලගෙන සිටීම කියන්නේ අපිට වේදනාගෙන දෙනවා. ඒ විතරක් නොවේ, ආත්ම දෘෂ්ටියෙන් අල්ලගෙන සිටිනවා කියන්නේ අපිට වේදනාගෙන දෙනවා. හරියට පපුවට එනපු උලක් වගේ වේදනාව අපිට එනවා. ඉතින් මෙන්න මේ තණ්හා මාන දිට්ටි කියන මේ ක්ලේශයන් නැමැති උල අපේ පපුවට දැන් ඇනලා තියෙනවා. ඒ වේදනාව අපි විඳිනවා. ඒක සැපයි කියලා අපි හිතනවා. අන්නේ උල ගලෝලා දමන්නට ඕනි, උදුරා දමන්නට ඕනි. ඒ උල උදුරා දැම්මනම්, ඒ උල ගලවලා දැම්මනම් අන්න අපිට නැවත දුක් හටගන්න හේතුවක් නැහැ.
මොකද තණ්හාව අපි මුළුත් එක්කම උදුරලා දානවා. ඒ වගේම මානය, නවවිද මානය අපි සම්පූර්ණයෙන්ම උදුරලා දානවා. ආත්ම දෘෂ්ටිය වැරදි අන්තය මෙයත් අපි උදුරලා දානවා. හැබැයි එසේ උදුර දාන්න පුළුවන් වෙන්නේ අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය යටතේ මේ ජීවිතය අවබෝධ කරගත්තොත්, මරණය අවබෝධ කරගත්තොත්, ඒ වගේම මේ ජීවිතයේ හේතුවකින් හටගත්ත හේතුව නිසා නිරුද්ධ වෙනවා කියලා අපි අවබෝධ කරගත්තනම් අන්න අපිට ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. ඉතින් නික්ලේශී වුණු මහෝත්තමයන් වහන්සේලා මේ දුක විඳින්නේ නැහැ. ඔවුන් නිවන් සුවයෙන් සැනසි සැනසී සිටිනවා. ඒක නිසා බුද්ධිමත් වූ පින්වත් ඔබ මේ කරුණු ටික ඉතාම හොඳින් මතක තබ නොබියව මරණයට මුහුණ දෙන්නට පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණ තුමන්ට, උපාසක තුමන්ට මෙය දේශනා කරන්නට යෙදුනා. අර උපාසක තුමන්ගේ ශෝකය නැති වෙලා ගියා. මොකද සෑම කෙනෙක්ම මරණයට පත් වෙනවා. එක තරුණ මහලු කියලා වෙනසක් නැහැ, ලා කියලා වෙනසක් නැහැ. සෑම දෙනෙක්ම මරණයට පත් වෙනවා කියලා යා අවබෝධ කරගත්තා. ඉතින් කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ වන් උදාර වූ ධර්ම දේශනාවක් සිදු කළේ සැමට ධර්මාවබෝධය ලැබීම පිණිසමයි. ඉතින් එවැනි උත්තරීතර ධර්ම දේශනාවක් සිදුකොට වදාළ අනන්ත ගුණ ඇති මාගේ භාග්‍යවතුන් වහන්සේට ආදර ගෞරවයෙන් යුතුව වැඳ නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. දෙවියන්ටත් මෙපින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ අසීමිත ආරක්ෂා රැකවරණය දායකත්වයේ දරූ පින්වත් සදැහැති හැම දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කළ හැම දෙනාටමත්, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සියලුම සත්පුරුෂ පින්වත් හැම දෙනාටමත් සකසා ලබා දෙත්වා. හැම දෙනාම මනා කොට ආරක්ෂා කරත්වා. දෙවියන් ලෝකෝත්තර මා නිවණින් සනසීම ලබත්වා කියලා සාදු කියලා පින් දෙමු. එවගේම ජන්මදිනයේ සමරූ සියලුම සත්පුරුෂ පින්නතුන්ටත් ඔබ හැම දිනාමත් සප්පේරේවරින්ම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මෙවැනි උදාර වූ පින් දහම් සිදු කරමින්, ධර්ම ශ්‍රවණය කරමින්, සමත විදර්ශනා භාවනා වඩමින් මෙලොව ජයගෙන, පරලොවද ජයගෙන, සසර ජයගෙන, ඉක්මන් ජීවිතයක සියලු කෙලෙස් ජයගෙන ලෝකෝත්තරමා නිවණින්ම සදහටම නිවී සැනසීම පිණිසමත් මේ මහේසාක්‍ය වූ කුසලය උපකාර වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා පිහිටුවමු. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං, චිරන් රක්කන්තු දේශනං, චිරන් රක්කන්තු මන් සදාති. හැම දිනාටම තුම් තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවතුනි, ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ බියගම කොට්ටුන්න ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථාන විහාරාධිකාරී පූජ්‍යපාද මීපාගම සංඝරත්න ස්වාමින්ද්‍රයන්න් වහන්සේ. අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ඉටු කරන ශාසනික සේවාවන්ට තව තවත් ශක්තිය, ධෛර්යය සහ නිදුක් නිරෝගී සුව චිරජීවනය අපි ප්‍රාර්ථනා කරමු. ඔබට තෙරුවන් සරණයි.